මගේ YouTube channel එකට ඔයාලව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ වාටි මෝස්තරයක් අඳින විදිය. ඉතින් වාටි මෝස්තර අඳින විදිය මම ඔයාලට ගොඩක් කියලා දීලා තියෙනවා. ඒ වගේම තමයි අදත් අලුත් විදිහකට තමයි අපි වාටි මෝස්තරය අඳින්න යන්නේ. ඉතින් මේකෙදි මම ඔයාලට කියලා දෙන්නේ පැස්ටල් වලින් කොහොමද batik විදිහට වාටි මෝස්තරය පාට කරගන්නේ කියලා. ඉතින් Pastel වලින් පාට කරත් දියසයන් වලින් පාට කරත් ඔයාලට මං අඳින වාටි මෝස්තරය කොහොමද අඳින්නේ කියලා බලන්න පුළුවන්. ඉතින් Pastel වලින් පාට කරන්න කැමති අයට පුළුවන් Pastel වලින් මම කොහොමද මේ වාටි මෝස්තරේ batik විදිහට පාට කරගත්තේ කියලාත් බලන්න. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මම මේ කොලේ සමානව බෙදා ගන්නවා. ඒ නිසා මම මෙන්න මේ විදිහට මගේ කොලේ නවලා මේ වගේ දෙපැත්තෙන්ම සලකුණු කරගන්නවා කොහෙද හරිමැද එන්නේ කියලා. ඉතින් කොලේ නවන්න කැමති නැති අයට මේ විදිහට කරන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි නැවුම් බාරක් හිටියට පාට කරලා එහෙම ඉවරනකොට ඒක පේන්නේ නැහැ. මොකද අපි දෙපැත්තෙන් විතරයි චුට්ටක් නවාගත්තේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට සමානව කොටස් දෙකකට වෙන් වෙන විදිහට කොලේ සමානව බෙදා ගන්නවා. මොකද එතකොට අපිට වාටි මෝස්තරයට අවශ්‍ය මිමි ටික ලබා ගන්න හරිම පහසු වෙනවා. ඉතින් මම මේ වාටි මෝස්තරයට අඳින්න ඕනේ මෝස්තරේ මොන වගේද එන්න ඕනේ කියන එක, ඒ කියන්නේ මගේ ඒකකයට අඳින්න ඕනේ කොටස මොන වගේද කියන එක දල වශයෙන් ඇඳගත්ත මෙන්න මේ විදිහට මම අද අඳින්න හිතාන ඉන්නේ මෙන්න මේ වගේ මෝස්තරයක්. ඉතින් අඳිනකොට මම සමහර වෙලාවට මේක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ප්‍රධාන වශයෙන්ම කොටස් තුනකට වගේ වෙන් වෙලා තියෙනවා. ඒ නිසා මම දැන් මගේ ඒකකයට අනුව තමයි මෝස්තරේ අඳින්න ඕනේ කොටස් ටික බෙදාගන්නේ. මොකද මම ඒකකේ සකස් කරන්න අවශ්‍ය විදිහටනේ මෝස්තරේ එන කොටස් ටික ඇඳ ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මම අඟල් පහක් ලකුණු කර ගන්නවා. රූලේ උඩට අඟල් දෙකමාරයි පහළට අඟල් දෙකමාරයි එන විදිහට. ඒ වගේම තමයි මම මෝස්තරේ අඳින්න ඕනේ කොටස් ටික, ඒ කියන්නේ ඔයාලා දකින්න ඇති මම තීරු තුනකට වගේ තමයි මේක අඳින්න හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ මුලින්ම යට වාටියක් තියෙනවා, ඊට පස්සේ මල් රවුන් තියෙන ටිකක් තිබුණා, ඊට පස්සේ ගස් ටික අඳින කොටස් ටික. මේ විදිහට මම කොටස් තුනකට වෙන් කරලා මෙන්න මේ වගේ ලකුණු කරගන්නවා. ඒකත් අර මැද ඇඳගත්ත ඉරට සමාන වෙන විදිහට අඩි රූල තියලා ඔයාලට උඩිනුයි යටිනුයි ලකුණු කරගන්න පුළුවන්. ඒ ලකුණු කරගනිද්දි තැන් දෙකකින් තමයි ලකුණු කරගන්න ඕනේ. එතකොට අඩි රූල තියලා මේ වගේ සමානව රේඛා ටික ඇඳගන්න පහසු වෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට ඇඳගන්නව ඉක්මනින්ම මගේ මෝස්තරේ අඳින්න ඕනේ කොටස් ටික. ඉතින් ඔයාලා තවත් දෙයක් දැනගන්න ඕනේ, මේ අපි සලකුණු කරගන්නකොට ප්‍රමාණ හැමතිස්සෙම දැන් අඟල් දෙකක් ගත්තොත් දකුණු පැත්තෙන් ලකුණු කරොත් වම් පැත්තෙනුත් අඟල් දෙකක් තමයි ලකුණු කරන්න ඕනේ. එන්නේ මේ විදිහට තමයි ලකුණු කරගන්න ඕනේ. එතකොට තමයි සමානව ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම මැදින් ඇඳගත්තේ ඉර ඉවත් මකල ඉවත් කරා. ඉතින් දැන් ඔයාලට පේනවා මම මෝස්තරේ අඳින්න ඕනේ කොටස් ටික ඇඳගෙන ඉවරයි. ඉතින් දැන් තියෙන්නේ මට මෝස්තර ඒකකයක් සකස් කරගන්න. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ වගේ මෝස්තර කොටස් කොලේම ඇඳගන්න පුළුවන්. ඒකකයක් අවශ්‍ය නැහැ, මොකද අඩි රූල කවකටුව පාවිච්චි කරලා සමානව ඇඳගන්න පුළුවන්. නමුත් අපි ඒකකේ සකස් කරගන්නකොට පුළුවන් ඒකකේම ඒ ටිකත් අඳින්න. ඒ කියන්නේ අපිට දල වශයෙන් අවබෝධයක් ලබා ගන්න පුළුවන් කොයි හරියටද අපි අඳින්න ඕනේ කියන එක. එන්නේ ඒ ටික දැනගන්න විතරක් ලකුණු කරගත්තාම ඇති. ඉතින් මම දැන් හදන්නේ ඒකකේ සකස් කරගන්න. ඒකට මට අවශ්‍ය වෙනවා මේ වගේ අමතර කඩදාසියක්. ඉතින් ඊට පස්සේ අපි කරන්න ඕන මෙන්න මේ ඒකකේ සකස් කරගන්න අවශ්‍ය කොටස කපාගෙන සකස් කරගන්න එක. ඉතින් මට ගොඩක්ම අවශ්‍ය වෙන්නේ මේ ඒකකේ සකස් කරගන්නකොට අර ගහක් වගේ ඇඳලා තියෙන කොටස ඇඳගන්න විතරයි. ඉතින් ඒ වුණාට මම මෙන්න මේ විදිහට මුළු ඒකකේම සකස් කරගන්නවා. එතකොට අපිට, ඒ කියන්නේ අපි පිටපත් කරගෙන යනකොට කොලේ අන්තිමට පිටපත් කරන කොටස කැපිලා යළියට ගියොත්, ඒ කියන්නේ භාග කොටසක් චුට්ටක් වගේ ඇඳගන්නාවත් ඒකකේ ඇඳලා තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. එතකොට ඒ කොටසට අපිට පුළුවන් ඒකකෙන් පිටපත් කරගන්න. ඉතින් ඔයාලට පේනවා මම දැන් ඒකකේ සකස් කරගන්නේ කොහොමද කියලා. මම අඩි රූලෙන් මැනමැන නැවත ඇඳ ඇඳ ඉන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඒකකේ සකස් කරගන්න ඕනේ කොලේ සමානව උඩ ඉරට තියලා, ඊට පස්සේ අඩි රූල පාවිච්චි කරලා දෙපැත්තෙන් පේනවනේ රේඛා දෙක, එන්නේ ඒවට අඩි රූල තියලා මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. එතකොට ගොඩක් පහසුයි. මොකද එතකොට අපිට දැන් කොලේ මනින්න ගියොත් තවත් වෙලාවක් යනවා. එහෙම වෙලාවක් යන්නේ නැහැ, මේ විදිහට සමානව ඇඳ ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඉක්මනින් ඒ විදිහට ඇඳ ගන්නවා.
හරි ඔන්න මම ඇඳලා ඉවරයි. ඉතින් මම ඒකකේට අවශ්‍ය කොටස මෙන්න මේ විදිහට කපලා ඉවත් කරගන්නවා. ඉතින් මට මෙච්චර ලොකු කඩදාසි කෑල්ලක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒකකේ සකස් කරගන්න. තවත් දෙයක් තමයි අර මල් මලක් තියෙනවනේ මල් භාගයක් එන්නේ ඒක ඇඳගන්න මට සමානව මැන ගන්න වෙනවා ඒ ප්‍රමාණය කොච්චරක් එනවද කියන එක. ඉතින් ඒකෙදි කොහොමද අපි බලමු මනින්නේ කියලා. දැන් අපි මේ ඒකකේ සකස් කරගන්න කොලේ ඉරි දෙකක් ඇඳන්නේ මෙන්න මෙතන ඉඳලා උඩට අන්න ඒ ඉරට ගත්ත ප්‍රමාණය මැන ගන්නවා. ඉතින් මම අඟල් දෙකක ප්‍රමාණයක් තමයි ගත්තේ. එතකොට මෙන්න මේ අඟල් දෙකේ ප්‍රමාණය උස අතර ගත්ත වගේම අනිත් පැත්තටත් අඟල් දෙකේ ප්‍රමාණය ලකුණු කරගන්න ඕනේ. මොකද එතකොට තමයි අපිට සමානව ඒකකේ සකස් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මම මෙන්න මේ විදිහට අඟල් දෙකේ ප්‍රමාණය ලකුණු කරගන්නවා. එතකොට අපිට සම්පූර්ණ ඒකකයට අවශ්‍ය කොටස තමයි අඟල් 4ක ප්‍රමාණය. ඉතින් ඒ නිසා මම මෙන්න මේ විදිහට මැදට එන කොටස් දෙකයි අගට එන කොටස් දෙකයි ලකුණු කරගන්නවා තැන් දෙකකින්. එතකොට මට මෙන්න මේ විදිහට යා කරලා සකස් කරගන්න පුළුවන් ඒකකේ පහසුවෙන් ඇඳගන්න. ඉතින් ඊට පස්සේ තියෙන මේ අමතර කෑල්ලත් කපලා ඉවත් කරගන්න. ඉතින් මම ඒකත් කපලා ඉවත් කරගන්නවා. ඔන්න දැන් අපිට පුළුවන් ඒකකේ සකස් කරගන්න. ඉතින් ඔයාලට මම අඳින මෝස්තර මඳින්න අවශ්‍ය නැහැ. ඔයාලට අවබෝධයක් ලබා ගන්න තමයි මම මේ විදිහට කරන්නේ. ඔයාලට පුළුවන් විදිහට මටත් වැඩිය ලස්සනට මෝස්තර ඒකකයක් සකස් කරගන්න. මෙන්න මේ කියන මූලික කරුණු ටික ඔයාලට දැනගත්තට පස්සේ ඔයාලට කැමති විදිහකට අලුත් නිර්මාණ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මම දැන් කොහොමද ඒක ඇඳගත්තේ කියලා මේ රවුන්ඩ් භාගයක් එන විදිහට. භාගෙම සම්පූර්ණයෙන්ම අඳගන්නේ නැහැ. මොකද අපිට ගහ තමා ඇඳගන්න අවශ්‍ය වෙන නිසා රවුන්ඩ් භාගිනුත් කෑල්ලයි අපි ඇඳගන්නේ. ඒකත් කොලේ දෙපැත්තරේන විදිහට තමයි ඇඳගන්නේ. මොකද එතකොට පිටපත් කරනකොට තමයි සම්පූර්ණ රවුම සකස් වෙලා ඇඳෙන්නේ. ඉතින් අපිට ගහ ඇඳ ගන්න අවශ්‍ය නිසා තමයි මෙන්න මේ විදිහට අඳින්නේ. නැත්තන් අපිට මලක කොටසකුයි ගහක කොටසකුයි ඇඳ ගන්නත් පුළුවන්. නමුත් ඊට වැඩිය මම හිතනවා මෙන්න මේ ක්‍රමේ ලේසි වෙයි කියලා. ඔයාලට කැමති විදිහකට ඒකකේ සකස් කරගන්න පුළුවන්. ඉතින් මේ රවුන්ඩ් කොටස් අඳිනකොට එක පැත්තක අඳින මිම්මටම තමයි අනිත් පැත්තට අඳින්න ඕනේ. මොකද එහෙම නැත්තම් සමානව එන්නේ නැති නිසා. ඉතින් ඔයාලා දන්නවා දැන් මම කිව්ව මේ පහලින් අඳින කොටස නම් කොලේම අඳගන්න පුළුවන් කියලා. නමුත් අපි ඒක නිකන් දල වශයෙන් සටහන් කරගන්නවා මොන වගේ ප්‍රමාණවලටද එන්නේ කියන එක. ඉතින් මම අඟල් දෙකක ප්‍රමාණයක් ගත්ත නිසා මෙන්න මේ වගේ අඟලෙන් අඟල කොටසක් වෙන් කරලා සමානව ඉරි ඇඳගෙන ඊට පස්සේ අඳින්න පුළුවන්ද කියලා බලනවා. ඉතින් ඔයාලට පේනවා මේක අඟලෙන් අඟලට ඇඳොත් ටිකක් දුර වැඩි වගේ. ඒ නිසා මම මෙන්න මේ වගේ අඟල් භාගි භාගි එන විදිහට ලකුණු කරගන්නවා ඉක්මනින්. ඊට පස්සේ තමයි මගේ කොටස් ටික ඇඳගන්නේ. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තවත් කොටසක් ලකුවෙන්ම අපිට ඇඳගන්න පුළුවන්. ඉතින් අපි කොලේම අඳින්න ගියා නම් මේක අපිට හරියට ලකුණු කරගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි මුලින්ම මේ ඒකකේ සලකුණු කරගන්නේ මොන වගේද එන්න ඕනේ කියන එක. ඊට පස්සේ මේ විදිහට ඉක්මනින් මම අඳින්න හිතාගෙන ඉන්න ගහ ඇඳලා ඉවර කරගන්නවා. ඉතින් මම පැන්සල පාවිච්චි කරලා මෙන්න මේ විදිහට අඳිනවා. ඉතින් ඔයාලට පේනවා කොයි වෙලාවකවත් මම කැපිලා යන විදිහට අඳින්නේ නැහැ කොලෙන් එළියට. මොකද එතකොට පිටපත් කරනකොට සමාන වෙන්නේ නැති නිසා. එහෙම සමාන වෙන්න අඳින්න පුළුවන් විදිහකුත් තියෙනවා. මම ඔයාලට ඒක තව චුට්ටකින් කියලා දෙන්නම්. ඉතින් මට හිතෙනවා මේ ගහට කොළ කීපයක් දැම්මත් හොඳයි කියලා. ඒ නිසා මම කලින් ඇඳපු විදිහම අකලා මෙන්න මේ විදිහට සකස් කරගන්නවා. ඉතින් ඔයාලටත් ඔයාලා අඳින ඒකකේ කියන්නේ දල වශයෙන් සටහන් කරගත්තට ඒකම අඳින්න අවශ්‍ය නැහැ. තව අලුත් කොටස් එකතු කරලා නිර්මාණශීලීව කරන්න. ඉතින් දැන් මම කියලා දෙන්න හදන්නේ ඔයාලට කොහොමද මේ කොලේ සමාන වෙන විදිහට සකස් කරගන්නේ කියලා. ඉතින් අපි මේ වාටි මෝස්තරයක් අඳිනකොට පිටපත් කරන පැත්තක් තියෙනවනේ එන්නේ ඒ පැත්තට මේ වගේ කොලේ සමානව දෙකට නවා ගන්න. ඉතින් මේ නවාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒ නැවුම් පාරට මෙන්න මේ වගේ නැවතත් එක පැත්තක් අරගෙන නවා ගන්න. ඊට පස්සේ මේ විදිහට අනිත් පැත්තත් ඒ ළඟට නවා ගන්නවා. ඉතින් ඔයාලට පේනවා මම අර කව කට්ටෙන් ඇඳපු රවුන්ඩ් කොටස් දෙක සමානව ඇඳිලා තියෙනවා එකට එකතුනහම. පිටපත් කරනකොට වැදගත්ම වෙන්නේ මෙන්න මේ කියන දේ. ඉතින් ඔයාලට දල වශයෙන් අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ පුළුවන් අපිට මේ වගේ හිස්තැන් වලට අවශ්‍ය කොටස් ටික ඇඳගන්න.
දැන් අපි කොලේ නිකන් මේ විදිහට බලන්නේ නැතුව ඇඳොත් සමානව පිටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කොලේ එකපාරක් ඇඳලා ආයෙමත් අරගෙන ඊට පස්සේනේ පිටපත් කරන්නේ. එතකොට තිබ්බහම සමානව ඇඳින්න නම් මෙන්න මේ විදිහට තමයි ඇඳින්න ඕනේ. ඉතින් මම මේ විදිහට ඉක්මනින් මගේ මෝස්තර එකකේ සකස් කර ගන්නවා. ඉතින් මම මේ කොටස් එකතු කරගත්තේ මෝස්තරේ හිස් වගේ හින්දා ඉතින් ඔයාලට ඒ විදිහට ගොඩක් මෝස්තර කොටස් ඇඳ ගන්න පුළුවන් මේ ඒ වගේ නැවල ඇඳගත්තට පස්සේ කියන්නේ සමාන වෙන විදිහට ඇඳ ගන්න පුළුවන් එහෙම ඇඳහම ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ වගේ මෙන්න මෙතෙන්ට අඩි රූල තියලා තමයි සමාන කොටස් වෙන් කරගන්න ඕනේ. ඉතින් මේකේ මම දල වශයෙන් නිකන් ඇඳ ගන්නවා. නමුත් කවකට කෝණමානි පාවිච්චි කරලා අපිට පුළුවන් කොලේදිම මෙන්න මේ කියන විදිහට සමානව මෝස්තරේ ඇඳ ගන්න. ඉතින් මම ඒක නිකන් මෙන්න මේ ටික අඳින්නේ. ඉතින් ඔයාලට මේ විදිහට කොලේ ඇඳලත් පිටපත් කරගන්න පුළුවන්. නමුත් අපි කවකට පාවිච්චි කළාම කොලේම ඇඳගත්තොත් ගොඩක් පහසු වෙනවා මේක ඇඳ ගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට අර ඇඳගත්ත රූප සටහන් හොඳට පේන විදිහට නැවත ඇඳ ගන්නවා ජෙල් පෑනකින්. එතකොට මට පිටපත් කරගන්න පහසු වෙන නිසා. හරි, ඉතින් මම දැන් ඒකකේ සකස් කරගෙන ඉවරයි. මට දැන් තියෙන එක පිටපත් කරගන්න. ඉතින් ඔයාලා දන්නව කොහොමද පිටපත් කරන්න ඕනි කියලා. පැස්ටල් වලින් ඇඳට ඔයාලට පුළුවන් මේක පැන්සලින් පිටිපස්ස පාට කරලා පිටපත් කරන්න. ඒ වගේම මම මේ මල් කොටස් අනිත් කොටස් ඇඳගන්නේ නැහැ. ගහ තියෙන කොටස විතරයි සමානව ඇඳගන්නේ. මට අනිත් ටික නිකම් ඇඳගන්න පහසු නිසා. ඉතින් මේ වගේ පිටපත් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් කළු ජෙල් පෑනකින් හරි පැටින් නැම්මෙහිකින් හරි මේ රූප සටහන් ටික ඇඳගන්න. මොකද අපි දැන් පාට කරන්න ඉන්නේ පැස්ටල් වලින්. බතික් විදිහට කරනකොට ටිකක් අපහසුයි ඉරිහෙම ඇඳගන්න. ඒ නිසා මේ වගේ ලේසියෙන් ඔයාලට ඇඳ ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා ඊට පස්සේ මේ රවුන්ඩ් කොටස් ටික අඳිනකොට කවකටට ජෙල් පෑන හරි ප්ලැටිනම් එකක් හරි සම්බන්ධ කරලා ඔයාලට ඒ රේකට් මේ රවුන්ඩ් ටික ඇඳ ගන්න පුළුවන්. මොකද එතකොට ගොඩක් පහසුයි ඉක්මනට අපිට ඇඳ ගන්න පුළුවන්. එහෙම අමාරු අයට පැන්සලින් ඇඳලා ඊට පස්සේ කළු ජෙල් පෑනකින් හරි ප්ලැටිනම් එකකින් හරි ඇඳ ගන්නත් පුළුවන්. එහෙම ඇඳින්නම කියලා අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට රූප සටහන් ටික ඇඳ ගන්න. එතකොට ඔයාලා කැමතිනම් ජෙල් පෑනෙන් ඇඳලා පාට කරන්න, එහෙම නැත්නම් නිකන් පාට කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මල් පෙති අඳිනකොට කොටස් ටික වෙන් කරගත්තොත් ඔයාලට පේනවා සමානව ඇඳගන්න බැහැ. ඒ කියන්නේ අපිට අවබෝධයක් නැහැනේ කොයි විදිහටද සමාන වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ වගේ කෝණමානයක් පාවිච්චි කරන්න. ඒකේ තියෙන අංශක 10න් 10ට මෙන්න මේ වගේ ලකුණු කරගන්න. එතකොට ඔයාලට ගොඩක් පහසුයි මේ මල් පෙති ටික ඇඳගන්න. ඉතින් මම මෙන්න මේ වගේ අංශක 10න් 10ට කොටස් ටික ලකුණු කරගන්නවා. ඒ කොටස් ටික ලකුණු කරගත්තට පස්සේ අපිට මල් පෙති අඳින්න සමානව කොටස් වෙන් වෙනවා. ඉතින් මම ඔයාලට එකක් ඇඳලා පෙන්නන්නම් කොහොමද ඒක අඳින්නේ කියලා. මෙන්න මේ විදිහට අර අපි කියන්නේ කවකටුව තිබ්බ තැනට අඩි රූල තියලා අපි අර වෙනගත් අංශක කොටසට තියලා මේ වගේ සමානව ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි මල් පෙත්ත ඇඳගන්නේ. ලොකු මල් පෙත්ත ඇඳ ගන්නවා. ඊට පස්සේ පොඩි මල් පෙත්ත ඇඳ ගන්න. මේ වගේ සමාන කොටස් වෙන් කර ගන්න ඕන නිසා කවකටෙන් මම නැවතත් රවුමක් ඇඳ ගන්නවා. එතනට තමයි අපි පොඩි මල් පෙති ටික අඳින්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඇඳගත්තාම ඔයාලට පේනවා ගොඩක් පහසුවෙන් ඇඳ ගන්න පුළුවන්. මම ඒක ප්ලැටිනම් එකකින් ඇඳලා පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ වගේ මැදට අඳිනකොට ඉරි දෙකක් ඉතුරු කරලා මැද පෙත්ත ඇඳ ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මම ඔක්කොම මල් පෙති ටික ඇඳලා ඉවර කරගන්නවා. ඔයාලට බලන් ඉන්නකොට හිතෙන්න පුළුවන් මේක ටිකක් අමාරු වැඩක් කියලා. නමුත් ඔයාලා එකපාරක් ඇඳලා බලන්න මේ විදිහට මල් පෙති අඳින්න හරිම පහසුයි. ඒ කියන්නේ අපිට අවශ්‍ය විදිහටම ඇඳගන්න පුළුවන් මේ වගේ කොටස් වලට බෙදාගත්තට පස්සේ. ඉතින් මම මේ ටික ඇඳලා ඉවරනාට පස්සේ මෙන්න මේ වගේ අනිත් ඉරි ටිකත් මම අඩි රූල පාවිච්චි කරලා ප්ලැටිනම් එකෙන් ඇඳගන්නවා. ඉතින් මම අද මෙහෙම ප්ලැටිනම් එකකින් ඇඳට ඔයාලා ප්ලැටිනම් වලින් අඳින්නම අවශ්‍ය නැහැ. ඔයාලට පැස්ටල් වලින් පාට කරන්න පුළුවන් ලස්සන රූප ඇඳ ගන්න. ඉතින් මෙහෙම ඇඳගත්තොත් ඔයාලට අර කියන්නේ බතික් විදිහට අඳිනකොට පැස්ටල් කෑල්ල දැන් අපි විවිධ විදිහට පාට කරන්න ඕනනේ. එතකොට පැන්සල් ඉරි පේන්නේ නැති වෙන ගතියක් එනවා. එහෙම නිසා තමයි මේ වගේ ඇඳගන්නේ. අනික මේක හොඳ උපක්‍රමයක් ඔයාලට පැස්ටල් වලින් පාට කරනකොට ඉරි ඇඳ ගන්න අමාරුයි නම් මේ වගේ ජෙල් පෑනක් හරි ප්ලැටිනම් එකක් හරි භාවිතා කරලා ඇඳගත්තාම ඔයාලට
ඒක පාට කරගන්නකොට ගොඩක් පහසු වෙනවා. ඉතින් ඔයාලට මතකයි මම ඒකකේ සකස් කරනකොට මේකේ බෙදාගත්තේ අඟල් භාගෙ භාගෙ. ඉතින් ඒ නිසා මම ඉක්මනින්ම අඟල් භාගෙ භාගෙ මේ වගේ ලකුණු කරගන්නවා මගේ කොලේ. ඉතින් ඒක ලකුණු කරද්දී මේ තීරුව දෙපැත්තෙන්ම ලකුණු කරගන්න ඕනේ නැත්තම් සමානව අපිට ඇඳගන්න බැරි වෙනවා. ඒ නිසා ඉක්මනින් මෙන්න මේ විදිහට සලකුණු කරගන්න ඕනේ උඩිනුයි යටිනුයි. ඒ කියන්නේ තීරුව දෙපැත්තෙන්ම ලකුණු කරගන්න ඕනේ අඳින්න කලින්. එතකොට තමයි අපිට සමානව ඇඳගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට ලකුණු කරගත්තට පස්සේ අඩිරූල පාවිච්චි කරලම ප්ලැටිනම් එකෙන් ඉරි ටික ඇඳගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් ප්ලැටිනම් එකෙන් ඇඳගන්න. එහෙම අමාරුයි නම් ඔයාලට පුළුවන් මුලින්ම පැන්සලෙන් ඇඳගෙන ඉවර වෙලා ප්ලැටිනම් එකෙන් ඇඳගන්න. ඉතින් මම මේ කියලා දුන්න සේරම ක්‍රම ඔයාලට ඕනෙම මෝස්තරයකදී පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒකට ඔයාලා කල්පනා කරලා බලන්න ඕනේ මොකක්ද මෙතනට අදාළ වෙන්නේ, කොහොමද මම මේක පහසුවෙන්ම ඇඳගන්නේ කියන එක කල්පනා කරන්න. ඉතින් එතකොට තමයි ඔයාලට සාර්ථක මෝස්තරයක් ඇඳගන්න පුළුවන් වෙන්නේ නිවැරදිව. ඉතින් මම මෙන්න මේ විදිහට ඉතුරු කොටස් ටිකක් ඇඳගන්නවා. ඉතින් මේක ඔයාලට සමානව අතින් ඇඳගන්න පුළුවන් නම් අඳින්න, එහෙම නැත්තම් අඩිරූලේ තියෙන අර කොටස් වලින්, ඒ කියන්නේ අර මම තීරුවක් පෙන්වුවේ කලින්ම තීරුව ඇඳගන්න, එන්න ඒ කොටස් තියලා සමානව ඇඳගන්නත් පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ඉක්මනින්ම ඇඳගන්නවා සමානව අනිත් කොටස් ටිකත්. මෙහෙම ඇඳට කමක් නැහැ. ඔයාලා මෝස්තරයක් අඳිනකොට නිවැරදිම ක්‍රමේ දැනගෙන ඉන්න ඕනේ. මේක ඒකකයක් තියලා ඇඳොත් හරි, එහෙම නැත්නම් අඩිරූල පාවිච්චි කරලා ඇඳොත් හරි තමයි නිවැරදිම ක්‍රමේ වෙන්නේ. නමුත් විභාගයකදී වගේ ඔයාලට පුළුවන් නම් මේ වගේ සමාන කොටස් ඇඳගන්න ඉක්මනින් අතින් ඇඳගත්තට කමක් නැහැ. ඉතින් හැබැයි නිවැරදිවම ඇඳගන්න ඕනේ. ඉතින් මම හිතන ඔයාලා අදත් මගේ වීඩියෝ එකෙන් මොනවම හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක තවත් කාට හරි වැදගත් වෙයි කියලා හිතෙනවා නම් තවත් කාට හරි බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මම කොහොමද දැන් මේ මෝස්තරේ batik විදිහට වර්ණ කරේ කියලා. ඉතින් අපි යමු වැඩි විස්තර කතා නොකර පාට කරන විදිහ බලන්න. ඉතින් මේ වගේ මෝස්තරයක් batik විදිහට වර්ණ කරගනිද්දී ඔයාලා දැනගන්න ඕනේ දෙයක් තමයි batik වල වැඩි වර්ණ පාවිච්චි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් වර්ණ පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ පාට 3කට 4කට 5කට ඒ වගේ සීමා වෙනවා. ගොඩක් වෙලාවට වර්ණ දෙකකින් වගේ තමයි දකින්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් වර්ණ 3ක් හෝ 4ක් මේ සඳහා යොදා ගන්න. ඒ වගේම තමයි මේ වර්ණ මිශ්‍ර කරලා එන ගතියක් නැහැ. කියන්නේ මිශ්‍ර කරන්නේ නැහැ batik වල. ඔයාලා බලන්න batik ඇඳුම් වල වර්ණ මිශ්‍ර වෙච්ච ගතියක් නැහැ. නමුත් මේ පසුබිමට යොදන වර්ණ 3ක් 4ක් වගේ ඉරි ඉරි වගේ ඔයාලා දැකලා ඇති batik වල. ඒ කියන්නේ batik වලත් විවිධ විදි තියෙනවා batik කියලා හඳුනගන්න. ඉතින් අද මම කියලා දෙන්නේ මේ එක ක්‍රමයක් විතරයි. ඉතින් ඔයාලට පහසුම ක්‍රමය මේක තමයි. මෙන්න මේ විදිහට පාට කූරක් අරගෙන කැමති විදිහට ඉරි අඳින්න. මොකද මේ විදිහටත් batik නිර්මාණ කරලා තියෙනවා ඔයාලා දැකලා ඇති. දියසයම් වගේ කරනවා නම් ඔයාලට ගොඩක් batik විදිහටම ඇඳගන්න පුළුවන්. වගේම පැස්ටල් වලිනුත් මේ විදිහට කල්පනා කරලා පාවිච්චි කරොත් ඔයාලට batik විදිහටම මෝස්තර වර්ණ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දිගටම බලාගෙන ඉන්න මම කොහොමද මේ චිත්‍රය වර්ණ කරගන්නේ කියලා. ඉතින් ඔයාලත් උත්සාහ කරන්න මේ වගේ වර්ණ කිහිපයක් අරගෙන batik විදිහට මෝස්තර නිර්මාණය කරලා බලන්න. තවත් වැදගත් දෙයක් තමයි ඔයාලට පුළුවන් මේ batik නිර්මාණය කරනකොට පසුබිම වැඩිපුර පේන විදිහට තියන්නේ. කියන්නේ සමහර මෝස්තර වලට ඔයාලට මේ ක්‍රමය යොදා ගන්න පුළුවන්. කියන්නේ අපි මේ දැන් batik විදිහට ගන්න අර ඉරි ඇඳ ගන්න ටික පේන්න ඕන නිසා ඔයාලට පුළුවන් හිස්තැන් විදිහට මුළු චිත්‍රයම වර්ණ කරන්නේ නැතුව හිස්තැන් ටිකක් ඉතුරු කරන්න. එතකොට තමයි චිත්‍රයට ඒ batik ස්වභාවය ඇවිල්ලා ලස්සනට මෝස්තරේ නිමා කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔයාලා දිගටම මම චිත්‍රය පාට කරන විදිහ බලන්න.